අපත්ති වදාළ පූජ්‍ය දරණාගම කුසල ධම්ම හිමියන්ගේ දේහය මහජන ගෞරවය සඳහා මෙවන විට උන්වහන්සේ වැඩ සිටි කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ තැන්පත් කර තිබෙනවා. කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍ය දරණාගම කුසල ධම්ම නාහිමියන් ඊයේ අලුයම අපවත් වූයේ කලක් රෝගාතුරව ප්‍රතිකාර ලැබමින් සිටියදී. කොළඹ පිහිටි පුද්ගලික මල්ශාලාවක සිට උන්වහන්සේගේ දේහය ඊයේ මධ්‍යම රාත්‍රියේ විහාරස්ථානයේ වෙත වැඩම කෙරුණා. උන්වහන්සේ නිසා විශාල දායක පිරිසක් ශ්‍රාවකයෝ පිරිසක් තමන්ගේ දහම් පිපාසයෙන් නිවා ගත්තා. ලංකාවේ පමණක් නෙමේ ලෝකයේම විශේෂයෙන් බෞද්ධයා නාලිකාව හරහා ධර්ම දේශනා කිරීම සඳහා රටේ නොයෙක් ඇතුලේ වැඩ හිටියේ, සමහර ලාවට ආරණ්‍යවල වැඩ හිටියේ, විහාරස්ථානවල වැඩ හිටියේ හාමුදුරන් වහන්සේලා පැමිණියා. ඒ හරහා රට තුළ ධර්ම දේශකයන් වහන්සේලා හඳුනා ගැනීමට හැකියාව ලැබුණා. උන්වහන්සේගේ මේ සේවාව තුළ ජාතික සංස්කෘතික ආගමික වශයෙන් විශාල සේවාවක් රටට සිද්ධ වුණා. මම හිතන්නේ දරණාගම කුසලධම්ම හාමුදුරන් වහන්සේකින් සිද්ධ වෙච්ච ඒ අනුපමේය සේවාව මෑත යුගයේ කිසිම භික්ෂුන් වහන්සේ නමකගෙන් ධර්ම සංනිවේදනයේ විශේෂ히 සිද්ධ වුණේ නැහැ. ඒ නිසා ඒක අපිට උන්වහන්සේගේ අපවත් වීම මහත් පාඩුවක් හැටියටයි අපි දකින්නේ. උන්වහන්සේට උතුම් නිවනින් සැනසීම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේ අනිකුත් ආගම් අදහන අයට ලොකු ගෞරවයක් දැක්වුවා. ශ්‍රී ලංකාවේ උරුමයට ලැබි භික්ෂුන් වහන්සේ නමක්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අපේ රටේ පොදු උරුමය වන බෞද්ධ ධර්මය මේ ලංකාවේ ආරක්ෂා කිරීමට අපිත් උන්වහන්සේලා සමග එකතු වෙනවා කියලා ප්‍රකාශ කරනවා. උන්වහන්සේ පැතු ඒ නිවන්සුව උන්වහන්සේට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. පූජ්‍ය දරණාගම කුසල ධම්ම හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන බ්‍රහස්පතින්දා රාජ්‍ය අනුග්‍රහය සහිතව නිදහස් චතුරස්‍රයේදී සිදු කිරීමට නියමිතයි.